අපි අද කතා කරන්නේ නමය ශ්‍රේණියේ 9 වෙනි ඒකකේ පරිණාමික ක්‍රියාවලිය. දැන් මේ පාඩමේදී අපි මුලින්ම කතා කරන්නේ විශ්වය හැදුනේ කොහොමද කියලා. මේක ආසිතන පාඩමක්. ආසිතන පාඩමක් කියන්නේ මේකේ ගොඩක් අහලා අපි කතා කරන්නේ කතාවක් වගේ. එයා කතාවක් වගේ ගලාගෙන යන පාඩමක්. අපි මේකේ මුලින්ම කතා කරන්නේ මොකද්ද? විශ්වයේ සම්භවය. විශ්වය කියන්නේ මොකද්ද? විශ්වය හටගත්තේ කොහොමද කියන එක. ඊළඟට අපි කතා කරන පෘථුවිය හැදුනේ කොහොමද? විශ්වය හැදුනේ කොහොමද? ඊට පස්සේ කතා කරන පෘථුවිය හැදුනේ කොහොමද? ඊට පස්සේ අපි කතා කරන පෘථුවියේ ජීවීන් නැති වුණේ කොහොමද? කියන්නේ පෘථුවියේ කවුද මුලින්ම ඇති වෙච්ච ජීවියා? ඊට පස්සේ ඒ ජීවියාගෙන් තව තවත් ජීවීන් නැති වුණේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි කතා කරන ඒ ජීවීන් පරිණාමය වුණේ කොහොමද? පරිණාමය කියන්නේ කාලයත් එක්ක ක්‍රමයෙන් ජීවීන් වෙනස් වෙනවා. මෙන්න මේ ටික තමයි මේ පාඩමේදී කතා කරන්නේ. හරි. අපි මුලින්ම බලමු ඔතනින් විශ්වය ඇති වුණේ කොහොමද කියලා. ඊට කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද විශ්වය කියන්නේ? මොකද්ද විශ්වය කියන්නේ? විශ්වය. ඔව් විශ්වය කියන එක තේරුම් ගන්න මම පොඩ්ඩක් බෝඩ් එකේ පොඩි සටහනක් දාන්නම්. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් විශ්වය කියන්නේ මොකද්ද කියලා. විශ්වය හැදිලා තියෙන්නේ තරු පොකුරුවලින්. විශ්වය හැදිලා තියෙන මොනවද? තරු පොකුරුවලින්. මේ තරු පොකුරුවලට කියන නම තමයි චක්‍රාවාට, එහෙම නැත්නම් කියනවා මන්දාකිනි, එහෙම නැත්නම් කියනවා ගැලැක්සි. චක්‍රාවාට, මන්දාකිනි, ගැලැක්සි. මේ වචන තුන සමානයි. විශ්වයේ තනින් තන තියෙන තරු පොකුරුවලට කියන නම තමයි මේ සමාන වචන. චක්‍රාවාට, මන්දාකිනි, ගැලැක්සි. දැන්තර විශ්වය මොන වගේද කියන එක තේරුම් ගන්න මම අදින්නම් මේ තරු පොකුරු. එක එක විදිහේ තරු පොකුරු තියෙනවා. සමහර තරු පොකුරු සර්පිලාකාරයි. සමහර තරු පොකුරු ඉලිප්සාකාරයි. සමහර තරු පොකුරු තියෙනවා අකුළු හැඩැති. මේ වගේ හැඩයක් තියෙන තරු පොකුරු. සමහර තරු පොකුරු තියෙන හැඩයක් නැති. මේ වගේ විශ්වයේ තනින් තන තරු පොකුරු තියෙනවා. මේවා කොච්චර තියෙනවද කියලා කවුරුවත් තාම හොයාගෙන නැහැ. කී ප්‍රමාණයක්? එතකොට මේ තරු පොකුරක මේ විශ්වයේ ලොකු බව මම මේ කියාගෙන යන විශ්වය කොච්චර විශාලද කියන එක. මේ එක තරු පොකුරක තරු තියෙනවා බිලියන ගානක්. එක පොකුරක තියෙන තරු බිලියන ගානක්. ඒ වගේම මහ විශාල සංඛ්‍යාවක් විශ්වයේ තනින් තන තියෙනවා. එක තරු පොකුරක තියෙනවා තරු බිලියන ගණනක්. උදාහරණයක් විදියට අපේ පෘථුවිය හරකවෙන්නේ සූර්යාගේ වටේ. සූර්යා කියන්නේ තරුවක්. සූර්යා කියන තරුව අයිති තරු පොකුර එහෙම නැත්නම් මන්දාකිණියේ නම තමයි ශීරපතය. අපිට මේ තියෙන්නේ ශීරපතය කියන තරු පොකුර. ශීරපතය. එහෙම නැත්නම් මේකට කියන මිල්කි වේ. එහෙම නැත්නම් මේකට කියන කිරිසයුර. එතකොට මේ ශීරපතය කියන තරු පොකුරේ තරු තියෙනවලු බිලියන 100ක්. තරු බිලියන 100ක් ලක්ෂ නෙවෙයි බිලියන. බිලියන 100ක් තියෙනවා. එතකොට මේ වගේ තරු පොකුරු විශාල ප්‍රමාණයක් මේ විශ්වයේ තියෙනවා. මේ ශීරපතය කියන තරු පොකුරේ තියෙන එක තරුවක් තමයි සූර්යා. දැන් මේ මම තිතක් විදියට ඇන්නේ සූර්යා කියන හිතක්. ඒ සූර්යාගේ වටේ ගමන් ගන්න පොඩි ග්‍රහලෝකයක් තමයි පෘථුවිය කියන්නේ. එතකොට මේ විශ්වය කොච්චර ලොකුද කියන එකට උදාහරණයක් ගන්න මම එක උදාහරණයක් කියනවා. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට මේ ශීරපතයේ විස්කම්භය එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට තියෙන දුර ආලෝක වර්ෂ ලක්ෂයක්. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර කොච්චර දැහුවොත් ආලෝක වර්ෂ 1.5යි. ආලෝක වර්ෂයක් කියන එකේ තේරුම මිනිස්සේ ආලෝකයේ වේගයේ අවුරුද්දක් ගමන් කරොත් එක ආලෝක වර්ෂයක්. ආලෝකයේ වේගයෙන් අවුරුද්දක් ගමන් කරොත් එක ආලෝක වර්ෂයක්. ආලෝකයේ වේගය තමයි තත්පරයකට කිලෝමීටර ලක්ෂ 3ක්. තත්පරයකට කිලෝමීටර ලක්ෂ 3යි. ඒ වගේ පැයකට බලන්න, ඒ කියන්නේ විනාඩියකට බලන්න 60ක් වැඩි කරනවා. පැයකට බලන්න 60ක් වැඩි කරනවා. දවසකට බලන්න පැය 24ක් තියෙන නිසා 24ක් වැඩි කරනවා. අවුරුද්දකට බලන්න ආයි 365ක් වැඩි කරනවා. එතකොට අපිට ලැබෙනවා අවුරුද්දකදී ආලෝක වර්ෂය. ඒ වගේම ලක්ෂයක් දුරයි මෙතන ඉඳලා මෙතෙන්ට.
එතකොට විශ්වය ගැන හිතා ගන්න පුළුවන් නේ අපේ චක්‍රාවාටයේ ඔච්චර විශ්කම්මයක් තියෙනවා විශ්වයේ මේ වගේම තරපකුරු විශාල සංඛ්‍යාවක් තියෙනවා එතකොට විශ්වය කියන්නේ අපිට දිග පළලා හොයා ගන්න බැරි මහ විශාල ප්‍රදේශයකට දැන් විශ්වය කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි එතකොට විශ්වයේ තනින් තන පිහිටලා තියෙන්නේ මොනවද තරු පොකුරු ඒව හඳුන්වන්න නම් මොකද්ද චක්‍රාවාට මන්දාකිනි එහෙම නැත්නම් ගැලැක්සි එතකොට අපේ සූර්යා හා සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යා හා සූර්යා වටා ගමන් ගන්න ග්‍රහලෝක ඇතුළු අනිත් ආකාශ වස්තු සියල්ලට තමයි කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය. එතකොට සූර්යා සහ සෞරග්‍රහ මණ්ඩලයේ අයිති වෙන තරු පොකුරේ නම තමයි ශීරපතේ. ශීරපතේ කියන්නේ මිනිස්සෙකුට ශීරපතේවත් අධ්‍යයනය කරලා ඉවර කරන්න බෑ තමන් ජීවත් වෙන කාල සීමාවෙදී. දැන් මිනිස්සේ ජීවත් වෙන්නේ අවුරුදු 100යි. ශීරපතේ එක කියලා වරකින් දාන ඉක්කල වලට යන්න යනවා. ආලෝකයේ වේගෙන් ගියත් අවුරුදු ලක්ෂයක්. එතකොට අපි මේ විශ්වය පිළිබඳව දන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. අපි විශ්වය පිළිබඳව නැත්තම් මේ අභ්‍යවකාශයේ තියෙන දේවල් ගැන දන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඒක පැහැදිලි වෙන තමයි මම මේ උදාහරණ ගත්තේ. එතකොට දැන් අපි කතා කරන්නේ මුලින්ම මේ විශ්වය හටගත්තේ කොහොමද කියන එක. දැන් එතකොට මේ විශ්වය පිළිබඳව විවිධ මත තියෙනවා. ඒ මත අතරින් මුලින්ම ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් එකක් තමයි විද්‍යාත්මකව පිළිගන්නා පළවෙනි මතයේ විදියට විශ්වයේ සම්භවය පිළිබඳ විශ්වය කොහොමද හැදෙන පිළිබඳ නෙබියුලා වාදය. ඒක පළවෙනි මතවාදය තමයි මොකද්ද? නෙබියුලා වාදය. ඒක පළවෙනි විද්‍යාත්මක වාදය මොකක්ද ඇහුවොත් විශ්වයේ සම්භවය පිළිබඳව සම්භවය කියන්නේ හටගත් හැටි. මොකද්ද මතය? නෙබියුලා වාදය. මේකෙන් කියවෙනවා විශ්වයේ තනින් තන විසිරලා තියෙන අංශු. ඒව දූවිලි වෙන්න පුළුවන්, වායු වර්ග වෙන්න පුළුවන්. විශ්වයේ තනින් තන විසිරලා තියෙන විසිරලා ඉස්සලා තිබිච්ච අංශු එකට එකතු වෙන. එකට එකතු වෙලා ගුරුත්වාකර්ෂණ බලය නිසා එකතු වෙන්න නම් මොන බලයද තියෙන්නේ? ගුරුත්වාකර්ෂණ බලය. ඒ දූවිලි අංශු, වායු වර්ග, ඒවා ගුරුත්වාකර්ෂණ බලය නිසා එකට එකතු වෙන. එකට එකතු වෙලා හටගත්තා කියලා කියනවා මේ තරු පුකුරු. ඒවත් චක්‍රා වාට. එතකොට ඒ වයින් තමයි සූර්යා ග්‍රහ ලෝක ඒ ආදී හටගෙන තියෙන්නේ. එනවා විශ්වයේ සම්භවය පිළිබඳ පළවෙනි විද්‍යාත්මකමත් ඒ නෙබියුලා වාදය. නෙබියුලා වාදයෙන් කියනවා විශ්වයේ තනින් තන විසිරී පවතින මොනවාද? දූවිලි අංශු වායු වර්ග එකතු වී ගුරුත්වාකර්ෂණ බලය නිසා තරු පොකුරු ග්‍රහ ලෝක සූර්යා ආදී නිර්මාණය වූ බව. ඊට පස්සේ විශ්වය පිළිබඳව අද වැඩිපුරම පිළිගන්නා මතය. ඒකේ නම තමයි මහා පිපුරුම් වාදය. නැත්නම් කියන Big Bang Theory. මේ මහා පිපුරුම් වාදය තමයි අද විශ්වය පිළිබඳව වැඩිපුරම කතා කරන නැත්නම් පිළිගන්නා මතය විශ්වයේ සම්භවය පිළිබඳව. අපි ඒක ගත්තොත් ඒක අනුව කියවන විශ්වය හටගත්තේ මීට අවුරුදු බිලියන 13කට විතර කලින්. ඒ හට ගැනීමේදී විශ්වය ආරම්භයේදී තිබිලා තියෙනවා අධික ශක්තියක් ගබඩා වෙච්ච ශක්ති ප්‍රභවයක්. විශ්වය පටන් ගන්නකොට විශාල ශක්තියක් ගබඩා වෙච්ච ශක්ති ප්‍රභවයක් තිබිලා තියෙනවා. ඒක එකපාරටම විශාල පිපුරුමකින් පිපිරිලා තියෙනවා. අධික ශක්තියක් ගැබ්බූ ශක්ති ප්‍රභවයක් ලෙස තමයි ආරම්භයේදී විශ්වය තිබිලා තියෙන්නේ. ඒක විශාල පිපුරුමකට ලක් වෙලා තමයි මේ අද තියෙන තත්වයට අනුව තරු පොකුරු එහෙම නැත්නම් චක්‍රාවාට තනින් තන හටගෙන තියෙන්නේ. එනහ ඇහුවොත් එහෙම මොකද්ද මහා පිපුරුම් වාදය කියලා කියන්නේ? ආරම්භයේදී අධික ශක්තියක් ගබඩා වී ඇති ශක්ති ප්‍රභවයක් ලෙස තිබූ විශ්වය පිපිරී යාමෙන් අද තියෙන තත්වයට පත් වී ඇත. අද තියෙන තත්ත්වය ගැන මොනවද තියෙන්නේ එතකොට? තරු පොකුරු චක්‍රාවාට කියන්නේ ඒවා සූර්යා ගහ ලෝකව හටගෙන තියෙනේ පිපිරීම නිසා හටගත්ත දූවිලි වලා කැටි ගැහිලා. ඒ පිපිරීමේදී විශාල වායු හා දූවිලි වලාවක් හටගෙන තියෙනවා. ඒවා කැටි ගැහිලා තමයි මේ අද තියෙන තත්ත්වයට තරු පොකුරු එහෙම නැත්තම් මේ මන්දාකිනි හටගෙන තියෙන්නේ. දැන් මේක ඇත්තයි කියලා පිළිගන්න නම් විද්‍යාඥයන්ට තියෙනවන සාක්ෂි. එතන මේක ඇත්තයි කියලා පිළිගන්න මේක සත්‍යයි කියලා පිළිගන්න විද්‍යාඥයෝ ඉදිරිපත් කරන සාක්ෂි තමයි මේවා. එකක් තමයි පිපුරුමකදී හටගන්නව තරංග. කම්පනයක් ඇති වෙනවා. කම්පනයක් කියන්නේ තරංග හටගන්න.
එතකොට මේ මහා පිපුරුමේදී හටගත් තරංග අපි ඒවට කියන විශ්වීය තරංග කියලා. මේවා පෘථුවියේ තියෙනවලු විශ්වයේ තියෙනවලු මේ අවකාශයේ මේ මහා පිපුරුමේදී මීට අවුරුදු බිලියන ගණනකට කලින් හටගත් තරංග මේවා තියෙනවලු. ඒව සොයාගන්න උපකරණයක් විද්‍යාඥයෝ හොයාගත්තා. ඒකෙන් මේ මහා පිපුරුමේදී හටගත් තරංග හොයාගත්තා. විද්‍යාඥයෝ හොයාගත්තා. ඒකෙන් මේ මහා පිපුරුමේදී හටගත්ත තරංග හොයාගත්තා. එතකොට ඒක උදාහරණයක් තමයි මේක පිළිගන්න සත්‍යයි කියලා. නමුත් ඒම ඉදිරිපත් කළා සමහර අය පිළිගන්නේ නැහැ. දෙවැනි එක තමයි ඕගොල්ලෝ දන්නෝ පිපුරුමක් සිදු වුණොත්. දැන් මෙතන ලොකු පිපුරුමක් ඇති වුණා. පිපුරුමේදී විවිධ අංශු පරිසරයට නැත්නම් අවකාශයට විසිරෙනවා. දැන් හිතන්න මේ මෙන්න මේ වගේ අංශු දෙකක් විසිරෙනවා. මේක x අංශුව මේක y අංශුව. ඕගොල්ලන්ට පේන මෙතෙන්දි ම
එහෙම ඊට පස්සේ පිපුරුමකදී ඇතිවන ද්‍රව්‍ය කාලයක් සමග ඈත් වීම ඒ විදිහට තර උපකුරු ඈත් වෙනවා ඒවා මේ මහා පිපුරුම වාදයේ සත්‍යයි කියන එකට උදාහරණ විදිහට කතා කරමු දැන් ඔන්න අපි කතා කරා විශ්වය පිළිබඳව විශ්වයේ ආරම්භය පිළිබඳව ඉදිරිපත් කරපු මතවාද ඒතර මතවාද දෙකයි පළවෙනි විද්‍යාත්මක මතවාදය තමයි නෙබියුලා වාදය ඊළඟට දැනට පිළිගන්නා වැඩිපුරම පිළිගන්නා මතවාදය තමයි මහා පිපුරුම් වාදය. විශ්වය හටගත්ත කියන්නේ මේට අවුරුදු බිලියන 13කට විතර කලින්. ඊට පස්සේ අපි කතා කරන්නේ විශ්වයේ සම්භවයෙන් පස්සේ පෘථුවියේ සම්භවය. පෘථුවියේ සම්භවය පෘථුවිය. පෘථුවිය හටගෙන තියෙන්නේ කියන්නේ පෘථුවිය ඇති වෙලා තියෙන්නේ මේට අවුරුදු බිලියන 4.5කට කලින්. බිලියන 4.5කට කලින් තමයි පෘථුවිය සම්භව වෙලා තියෙන්නේ. මේ කාලයේදීම තමයි සූර්යයත් හටගත්තේ. සූර්යා හටගන්නා කාලයේදීම තමයි හටගත්තේ කවුද? පෘථුවිය. පෘථුවිය සම්භවය ඇති වෙලා තියෙන්නේ මේට අවුරුදු බිලියන 4.5කට කලින්. එතකොට මේ පෘථුවිය හටගත්ත කාලෙදී පෘථුවිය හරියට සමානයි ගිනිගෙන දැවෙන ගෝලයකට. මේක උඩ තිබිලා තියෙන්නේ අපි මේ දැනට පොළවේ පය ගහගෙන ඉන්න විදියට ඝන පාෂාන නෙමෙයි. මොනවද තිබිලා තියෙන්නේ? රත් වෙලා ගිනි අරගෙන ඉහළට කැකෑරෙන ද්‍රව පාෂාන. ඒ වගේ ගුලියක් තමයි පෘථුවිය කියන්නේ. එතකොට පෘථුවිය මුලින් ගත්තනම් ඒකේ ව්‍යුහය තාම පොළව යට තියෙනවා. පොළව අභ්‍යන්තරයේ තාමත් තියෙන්නේ මොනවද? ද්‍රව පාෂාන. පොළව අභ්‍යන්තරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5000. පොළව ඇතුළේම උෂ්ණත්වය. ඒ වගේ මතුපිට ඒ කාලේ මතුපිට උෂ්ණත්වයක් තිබිලා තියෙනවා. ඒතර පෘථුවිය කියන්නේ ඒ කාලේ ගිනිගෙන දැවෙන ද්‍රව ලෝහ ගුලියක් වගේ නිකන් ද්‍රව පාෂාණ වලින් හැදිච්ච ගෝලයක්. විදියට තමයි පෘථුවිය තිබිලා තියෙන. මේ පෘථුවිය හැම තැනම තිබිලා තියෙන උඩ ගිනිකඳු. ගිනිකඳු වලින් උඩට ලාවා විදිනවා. ඒවා ආපහු පල්ලෙහාට වැටෙනවා. පෙන්න දදා බුබුලු ඇති වෙනවා. ඒතර මේ වගේ පෘථුවියක් තමයි ආරම්භයේදී තිබිලා තියෙන්නේ. ක්‍රමයෙන් මේක සිසිල් වෙලා පෘථුවියේ අභ්‍යන්තරයට ගිහිල්ලා තියෙන බරින් වැඩි ලෝහ. ගිහිල්ලා පෘථුවිය අභ්‍යන්තරයේ හැදිලා තියෙන හරය. අපි ඉගෙනගෙන තියෙන එක හතවසරේදී. පෘථුවිය අභ්‍යන්තරයේ තියෙන ස්තරය කියන්නේ මොකක්ද? හරය. හරය හැදිලා තියෙන ඝන බර වැඩි ලෝහවලින්. ඒ ලෝහ දෙක තමයි එක යකඩ එහෙම නැත්නම් අපි ඒකට කියනවා අයර්න්. අනිත් එක තමයි නිකල්. යකඩ හා නිකල් කියන ලෝහ එක්කම වෙලා තමයි පෘථිවිය හැදිලා තියෙන්නේ මොකද්ද? හරය. ඊට පස්සේ පෘථිවියේ ක්‍රමයෙන් සිසිල් වෙනකොට මතු පිට ද්‍රව පාෂාණ ඝන වෙලා හැදිලා තියෙන ස්තරයක් ඝන. මේකට අපි කියනවා මොකක් කියලාද? කබල. කබලේ වැඩිපුරම තියෙන්නේ සිලිකන් හා අනිත් මොකද්ද? ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන්. ඊළඟට සිලිකන්. ඊට පස්සේ ඇලුමිනියම්. මෙන්න මේ විදිහට කබල හටගෙන තියෙනවා. ඒතර පෘථුවිය මුලින්ම අධික රස්නයක් සහිත ගිනි කඳු තියෙන ගිනි කඳු වලට කියන තවරමක් තමයි යමහල්. ඒවත් මතක තියාගන්න. ගිනි කඳු වලට කියන තව නමක් තමයි මොකද? යමහල්. යමහල් වල ක්‍රියාකාරීත්වය අධිකයි. තාමත් සමහර රටවල් වල පොළව යටින්
යමහල් වල තියෙන යමහල් හරහා ද්‍රව පාෂාන පොළව උඩට එනවා ගමන් කරනවා. එතකොට ඒ විදිය තමයි ඉස්සර තිබිලා තියෙන මුළු පෘථිවියම. එතකොට මේ පෘථිවියේ මුලින්ම තිබිච්ච වායුගෝලය පෘථිවිය වටේට වාතය පිරිච්ච ප්‍රදේශයට තමයි කියන්නේ වායුගෝලය. මේ වායුගෝලයේ නැති වායුව තමයි ඔක්සිජන්. පළවෙනි වායුගෝලයේ පෘථිවිය වටේට තිබිච්ච වායුගෝලයේ ඔක්සිජන් තිබුණේ නැහැ. තිබුණේ මොනවද? ගිනිකන්ද පිපිරීමේදී පිට වෙන වායු වර්ග. මේකේ විවිධ ප්‍රතික්‍රියා සිද්ධ වෙලා පිට වෙන වායු. එතෙන්දී තිබුණා කාබන් ඩයොක්සයිඩ් CO2. මීතේන් CH4. මීතේන් එහෙම නැත්තම් කියන මෙතේන්. කාබන් ඩයොක්සයිඩ් තිබුණා. තව මොනවද තිබුණේ? මීතේන් තිබුණා. ඊළඟට තිබුණා ජල වාෂ්ප H2O. ජලය නෙවෙයි තිබුණේ. මොනවද තිබුණේ? ජල වාෂ්ප. ඊළඟට තිබුණා හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S. අධික ගන්ධයක් සහිත වායුවක්. හරි, හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන්නේ මෙන්න මේ වගේ වායු වර්ග තිබුණා. දැන් ඕගොල්ලෝන් ඇහුවොත් ආදි වායු ගෝලයේ තිබිච්ච වායු මොනවද කියලා මෙන්න මේවා. මොනවද? මෙතේන්, එහෙම නැත්නම් අපි කියනවා මීතේන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, හයිඩ්‍රජන් සල්ෆයිඩ්. තව ඕන්න කාබන් මොනොක්සයිඩ් CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. CO කියන්නේ කාබන් මොනොක්සයිඩ්. මෙන්න මේ වගේ වායු වලින් පිරිච්ච වායු වල නොතිබුණේ මොනවද? ඔක්සිජන්. එතන මුල් වායු ගෝලයේ ඔක්සිජන් තිබුණේ නැහැ. ඔවා විභාග වලදී එන්න පුළුවන් ඉරි ගහන ප්‍රශ්න වල. මුල් වායු ගෝලයේ ඔක්සිජන් තිබුණේ නැහැ. එතකොට මේ පෘථිවියේ අධික උණුසුම නිසා මේ ජලය වාෂ්ප වෙලා හටගෙන තිබුණා. ජල වාෂ්ප. මේ ජල වාෂ්ප ඉහළ වායු ගෝලයට යනකොට ඝනීභවනය වෙනවා. ඝනීභවනය වෙලා හැදෙන වලාකුළු. වලාකුළු වල ජල වාෂ්ප ඝනීභවනය වෙලා වැස්ස හැදෙනවා. පොළවට වැස්ස වහිනවා. හැබැයි මතක තියාගන්න පොළවට වැස්ස වැටෙන්නේ නැහැ. ඇයි වැටෙන්නේ නැත්තේ? පොළවට වැටෙන්න කලින් අධික උෂ්ණත්වයට ආයි ජලය වාෂ්ප වෙනවා. ආයි වහිනවා, ආයි වාෂ්ප වෙනවා. ওই විදිහට අවුරුදු ලක්ෂ ගාණක් වැහලා තියෙනවා. පොළවට වැටෙන්නේ නැහැ. මගදීම ආයි වාෂ්ප වෙනවා. වහිනෝ වාෂ්ප වෙනෝ. ওই විදිහට ක්‍රමෙන් 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 වැහැලා වැහැලා ওই විදිහට කාලයක් යනකොට පෘථිවිය සිසිල් වෙන්න ගන්නවා. සිසිල් වෙලා තමයි මේ වායු ගෝලයේ තිබිච්ච ජල වාෂ්ප ඝනීභවනය වෙලා හැදෙන වර්ෂාව පොළවට වැටුනේ. පෘථිවිය ක්‍රමෙන් සිසිල් වෙලා පොළවට වැස්ස පතිත වුණා. පොළවට වැස්ස පතිත වුණාට පස්සේ පොළවේ ගොඩබිම ඉහළ ප්‍රදේශවල තිබිච්ච ලවණ සෝදාගෙන ගිහිල්ලා වැස්සට පහත් බිම්වල එකතු වුණා. මේ පොළවේ තිබිච්ච ලවණ සෝදගෙන ගිහිල්ලා පහත් බිම්වල එකතු වුණා. ඒකෙන් හටගත්තා සාගරය. තාමත් ওই සාගරයේ තියෙන්නේ ওই ජලය. එතකොට මේ අපි බොන්නේ අද ඊයේ හැදිච්ච ජලය නෙවෙයි. අපි බොන්නේ මේ අවුරුදු බිලියන ගානකට කලින් හැදිච්ච ජලය. මතක තියාගන්න ඒවා. අපි අලුත් වතුර කියලා බිව්වට බොන්නේ අවුරුදු බිලියන ගානක් පරණ වතුර. පොළවේ ඒ කාලේ තමයි ජලය ඇති වෙලා තියෙන්නේ. ජලය ඇතිවීම පිළිබඳව විවිධ මත තියෙනවා. මේ අර උල්කාපාත වලින් ජලය ආවා කියන එක තමයි වැඩිපුරම පිළිගන්නා මතය. ඒ කාලෙදි පෘථිවියට ගුරුත්වාකර්ෂණ බලයට අදගත්ත උල්කාපාත වල තිබිච්ච ජලය තමයි වැඩිපුරම මේ පොළවේ තියෙන්නේ කියන එක තමයි දැනට පිළිගන්න මතය. එතකොට මේ වැස්ස ඇති වෙලා හැදිච්ච සාගර පහත් ප්‍රදේශ යට වෙලා ගොඩිම හැදිච්ච සාගර ඒ කාලේ අධික පෝෂණයක් සහිත විශාල පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණයක් සහිත නැත්තම් තවිද කියන වටිනා ඛනිජ ලවණ මූලද්‍රව්‍ය තියෙන පෝෂක සහිත වතුර තමයි තිබුණේ. හරියට නිකන් ඒක සුප් එකක් වගේ. හරි, ඉස්සර කාලයේ තිබිච්ච ජලය සහිත වටවෙත ප්‍රදේශ සුප් එකක් වගේ. ඒක නිසා විද්‍යාඥයෙකුට කිව්ව නම තමයි ආදි සූපය. ඒකට කිව්ව නම මොකද්ද? ආදි සූපය. ඔන්න වචන මතක තියාගන්න. ආදි සූපය. හරි, අතීතයේදී ওই සාගරවල තිබිච්ච ප්‍රදේශවලට කිව්ව නම මොකද්ද? ආදි සූපය. මොකද ඒකේ තමයි මුල්ම ජීවියා හටගත්තා කියලා විශ්වාස කරන්නේ. පළවෙනි ජීවියා හටගත්තා කියලා කියන්නේ එතකොට මේ ආදි සූපය. මේක ඛනිජ ලවණ වලින් සරුසාර ජලය සහිත ප්‍රදේශ ආදි සූපය. එතකොට ඔන්න මේ විදිහට තමයි අද තියෙන தত্ত্বය දක්වා පෘථුවිය ක්‍රමයෙන් පැමිණියේ. එතකොට පෘථුවියේ සම්භවය පිළිබඳව ඕගොල්ලන්ට පැහැදිලි. පෘථුවිය එතකොට ඇති උනේ මීට අවුරුදු බිලියන 4.5කට පෙර. දැන් මම කරුණු දෙකක් කියලා දුන්නා. විශ්වයේ සම්භවය ගැන කියලා දුන්නා. ඊට පස්සේ කියලා දුන්නා පෘථුවියේ සම්භවය. ඊළඟට අපිට තියෙන්නේ පෘථුවියේ ජීවීන් හටගත්තේ කොහොමද කියන එක ගැන කතා කරන්න. ඒ කියන්නේ පෘථුවිය මත ජීවයේ සම්භවය.
ඊළඟට කතා කරන්නේ පෘථුවිය මත ජීවයේ සම්භවය සම්භවය කියන්නේ ඇතිවීම කියන එක බිහිවීම කියන එක පෘථුවිය මත ජීවීන් බිහි වුණේ කොහොමද කියන එක තමයි අපි දැන් ඊළඟට කතා කරන්නේ එතකොට මෙතෙන්දී මේ පිළිබඳව ඉදිරිපත් කරපු විවිධ වාද තියෙනවා මත තියෙනවා සමහර වාද ආගමකට සම්බන්ධයි ඒ වගේ මතවාදයක් තියෙනවා පෘථුවිය පිළිබඳ ජීවීන් නැති වුණේ මෙන්න මේ හේතුව නිසා කියලා සමහර ආගම්වලින් කියවෙනවා එතකොට මෙතන තියෙනවා ඒ වගේ පෘථුවියේ ජීවයේ සම්භවය පිළිබඳව ඉදිරිපත් වෙච්ච වාද හතරක් එකක් තමයි විශේෂ මැවුම් වාදය ඊළඟට තමයි ස්වයං සිද්ධ ජනන වාදය කොස්මසොයික් වාදය ජෛව රසායනික පරිණාම වාදය එතන මේ මතගෙන කතා කරන්න කලින් අපි දැනගන්න ඕන පෘථුවිය මත ජීවීන් බිහි වුණා කියලා සලකන්නේ මීට අවුරුදු බිලියන 3.5කට කලින් පළවෙනි ජීවියා ඇති වුණා කියන කොච්චර කාලයකට කලින්ද අවුරුදු බිලියන 3.5 එතන පෘථුවිය හටගත්තේ අවුරුදු බිලියන 4.5කට කලින් පළවෙනි ජීවියා ඇති වුණේ අවුරුදු බිලියන 3.5කට කලින් එතකොට පෘථුවිය හටගෙන බිලියනයක් යනකම්ම කිසිම ජීවියක් නැති ගහලෝකයක් තමයි පෘථුවිය කියන්නේ ඊට පස්සේ තමයි ජීවීන් නැති වුනේ බිලියන 3.5කට කලින්. එතකොට මෙතන අපි මුලින්ම ගත්තොත් විශේෂ මැවුම් වාදය. මේකෙන් කියන්නේ යම් දෙවි කෙනෙක් නැත්නම් අපි කියන එකට සර්ව බලධාරී දෙවි කෙනෙක් විසින් පෘථුවිය මත ජීවීන් මැව්වා. මැවීම සිදු කරන ලදී. ඒක තමයි විශේෂ මැවුම් වාදයෙන් කියවෙන්නේ. එතකොට එක එක ආගම්වල ඒ ආගම්වලට අනුව කියවෙනවා විවිධ ක්‍රමවලට ජීවීන් මැවුණ ආකාරය. මේක විශ්වාස කරන පිළිසකුත් ඉන්නවා ඒ වගේම මේක විශ්වාස කරන විද්‍යාඥයෝත් ඉන්නවා මැවීමක් නිසා පෘථුවිය මත ජීවීන් නැති වුණා දෙවනි කරුණෙන් කියන සයන් දෙවන වාදය සයන් සිද්ද ජනන වාදය මේ සයන් සිද්ද ජනන වාදය පිළිගත් පුද්ගලයන් නැත්නම් පිළිගත් අනුගාමිකයන් කිව්වේ පෘථුවිය මත ජීවීන් හටගත්තේ ඉබේම එහෙම නැත්නම් කිව්වා අජීවී ද්‍රව්‍ය වලින් ජීවීන් සයන් සිද්දව බිහිවේ ඉබේම බිහිවේ සයන් සිද්ද කියන්නේ ඉබේ කියන එක සයන් සිද්ද ජනන වාදය කියන්නේ ඉබේම අජීවී ද්‍රව්‍ය වලින් ජීවීන් නැති වෙන මේකට උදාහරණ විදියට ඒගොල්ලෝ කිව්වෙ මෙන්න මේ දේවල් එකක් තමයි දිราපත්තන ලීවල ඉබේ හට ගන්නව ගුල්ලන් ලීවල ගුල්ලන් හට ගැනීම රෙදි කඩමාළු වල ඉබේ හට ගන්නව මීයන් රෙදි දිරපු රෙදි කඩමාළු ටිකක් ගොඩ ගහලා තිබුවොත් ඒවයි මේ පැටව ඇති වෙනවා මාළු කටු වලින් හට ගන්නව පත්තෑය ඒක හැඩේ වගේ නිසා කියන්නේ නැති මාළු කට හැඩේ වගේනේ පත්තෑයන්ගේ හැඩේ ඒතකොට මාළු කටු තියෙන දැන් වල පත්තෑයෝ ඉන්න ඒතකොට ඒගොල්ලෝ හිතුවා මාළු කටු වලින් තමයි හටගන්නේ පත්තෑය ඊට පස්සේ නරක් වූ මස් වලින් හටගන්නවා ඉහද පණුව අපි දැන් ගෙදර මස් කෑල්ලක් කරවල කෑල්ලක් ගෙනල්ලා තිබුණොත් එම කාලය අතිස්සේ ඔය හරි වෙලා ෆ්‍රිජ් එක ගන්න උදා මොකක් හරි කාලයක් යනකොට ඔය පණුව එන්නේ ඒගොල්ලෝ කිව්වා මේ ඉබේ ඇති වෙන්නේ නමුත් විද්‍යාඥයෝ දෙන්නේ අවස්ථා දෙකකදී මේක බොරුයි කියලා ඔප්පු කළා. එක විද්‍යාඥයෙක් තමයි ලුවි පාස්චර්. මෙයා තමයි ස්වයංසිද්ධ ජනනවාදය බිඳ හෙළුවා කියලා පිළිගන්නේ. මේ විද්‍යාඥයා තමයි ස්වයංසිද්ධ ජනනවාදය මතක් කරලා තියෙද්ද බිඳ හෙළලා තියෙන්නේ. මේක බොරුයි කියලා ඔප්පු කළා තියෙන්නේ. 1862 ලුවි පාස්චර් විසින් ස්වයංසිද්ධ ජනනවාදය බිඳ හෙළුවා. එයා කිව්වා යම්කිසි ආහාරයක් නරකවන්නේ ඉබේ නෙවෙයි කවුරු නිසායි? ජීවීන් නිසා. ඒ කවුද සුත්‍ර ජීවි? ඒගොල්ලෝ හැට පේන්නේ නැහැ. ඒගොල්ලෝ හට ගන්නවා. ඒගොල්ලෝ හටගන්නේ ඉබේ නෙවෙයි වාතය දිගේ ඇවිල්ලා. වාතය දිගේ එන සුත්‍ර ජීවීන් ආහාර මත වැටුනම තමයි ආහාර නරක වීම සිදු වෙන්නේ. එතකොට ඒගොල්ලෝ මෙතුක් මෙතක් කරලා හිතාගෙන හිටියේ ආහාර නරක වෙන්නේ ඉබේ. ඒක මත ජීවීන් හටගන්නේ සයන් සිද්දෝ. එහෙම නෙවෙයි මේ ජීවීන් හටගන්නේ මොනවා හේතුව නිසාද? වාතයේ සිටින සුත්‍ර ජීවීන් නිසා කියලා එයා ඔප්පු කරලා පෙන්නුවා. ඒකට එයා හැදුවා ෆ්ලාස්කුවක්. ඒ ෆ්ලාස්කුවට කියනවා හංසපාතික ෆ්ලාස්කුව කියලා. මෙන්න මේ වගේ. මේ වගේ ෆ්ලාස්කු දෙකක් ගත්තා. අරගෙන ඉවර වෙලා මෙන්න මේ වගේ කර මෙන්න මේ හැඩයට නව ප්ලාස්කු නිසා මේවට කියන මොනවද කියලාද? හංසපාතික ප්ලාස්කු. හංසයාගේ කර වගේ තමයි ප්ලාස්කුව.
මෙයා ගත්ත හංසපාතික ප්‍රාස්තු දෙක අරගෙන ඉවර වෙලා මේකට දැම්මා ජීවාණු හරණය කරන ලද පෝෂක මාධ්‍ය ජීවාණු හරණය කරන්නේ මේක රත් කරන්න ඕනේ ජීවාණු හරණය කරන ලද පෝෂක මාධ්‍යයක් දැම්මා ඒ කියන්නේ ආහාර දාලා ඉවර වෙලා එතකොට මෙයා නිරීක්ෂණය කරා මේක ජීවීන් හැදෙන්නේ නැහැ මේක නරක් වෙන්නේ නැහැ ඊට පස්සේ මේක තියෙන්න හරියා අවුරුද්ද අවුරුද්ද තියෙන්න අරලා පෙන්නුවා මේව නරක් වෙන්නේ නැහැ මේ පෝෂක ජීවාණු හරණ ජීවාණු වර්ධනය කරේ කොහොමද අධික උෂ්ණත්වයකට රත් කළා මේ පෝෂක හොඳට මේක ඇතුලේ ඉන්න සුද්ධ ජීවීන් ඔක්කොම විනාශ කරලා ජීවාණු හරණය කරා ඊට පස්සේ මේක අවුරුද්ද තියෙන්න හරියා මේ ප්ලාස්ටික් දෙක නරකුන්නේ නැහැ ඊට පස්සේ අවුරුද්දකට පස්සේ එක ප්ලාස්ටිකක කරකැඩුවා එක ප්ලාස්ටිකක මොකද කරේ කරකැඩුවා කරකඩලා ඊළඟ දවසේ බලනකොට ඒක ඇතුලේ තිබිච්ච ආහාර නරක් වෙනවා අනිත් එකේ නරක් වෙලානේ එහෙනම් ඒකේ ඔප්පු වෙනව මොකද්ද මේ කරකැඩුව ගම වාතේ ඉන්න සුද්ධ ජීවීන් මේක ඇතුලට පැමිණෙනවා මෙහෙම තියෙනකොට මෙන්න මේ හැඩය නිසා වාතයේ තියෙන සුද්ධ ජීවීන් බොහෝ වෙලාවට අතුලට ගමන් කරන්නේ නැහැ. මෙතන විවෘතයි කියලා වර විවෘතයි. විවෘත වුණාට මේ හංසයාගේ කරවගේ හැඩයක් තියෙනකොට සුද්ධ ජීවීන්ට මෙහෙම වාතය ආරා මෙහෙම අතුලට ඇවිල්ලා මෙහෙම ගමන් කරන්න බෑ. වාතය මෙහෙම ඇදිලා ඉන්නේ නැහැ. නමුත් කරකැඩුව ගමන් පහසෙම සුද්ධ ජීවීන් අතුලට යනවා. එතකොට ආහාර නරක් වෙනවා. ඔන්නෝක තමයි ස්වයං සිද්ධ ජනන වාදයේ පිටහෙලීමේ පරීක්ෂණය. මේක ඉදිරිපත් කරේ කවුද? ලුවි පාස්චර්. මේ උපකරණේ නම මොකද්ද? හංසපාතික ප්ලාස්කුව මේ උපකරණයට කියන නම තමයි හංසපාතික ප්ලාස්කුව. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ වාතය හරහා සුද්ධ ජීවීන් ඇතුළු වීම වැළැක්වීම. ඊට පස්සේ කල විද්‍යාඥයෙක් සිටියා ෆ්‍රැන්සිස්කෝ රෙඩි. කවුද නම? ෆ්‍රැන්සිස්කෝ රෙඩි. දැන් මේ ලුවි පාස්චර් තමයි එතකොට මේ ස්වයං සිද්ධ ජනනවාදය බිඳහෙළුවා කියලා අපි සලකන්නේ. අරිත් විද්‍යාඥයා තමයි ෆ්‍රැන්සිස්කෝ රෙඩි. ඒක අච්චු පොතේ නැහැ. නමුත් අපි ඉගෙන ගමු. ෆ්‍රැන්සිස්කෝ රෙඩි. හරි. බලා ගන්න. එයා කරපු වැඩේ තමයි වීදුරු බෝතල් දෙකක් ගත්තා. එක සමාන. අරගෙන ඉවර වෙලා මේ බෝතල් දෙකට දැම්මා මස් කෑලි දෙකක් දැම්මා දාලා ඉවර වෙලා එක බෝතලයක කට සියුම් සිදුරු සහිත ඉතා කුඩා සිදුරු සහිත දැලකින් වැහුවා අනිත් බෝතලයේ කට විවෘත කරලා තිබුවා මේකේ කට විවෘතයි මේකේ කට වල එක සමාන මස් කැබලි දෙකක් දැම්. ඊට පස්සේ මෙයා නිරීක්ෂණය කළා මේ බෝතල් දෙක අසලට එනවා මැස්සෝ. ඇවිල්ලා මැස්සන් මේ විදියට මේ බෝතලේ ඇතුලේ මස් කෑල්ලේ වහනවා. මේ බෝතලේ ඇතුළේ මැස්සන්ට යන්න බැරි නිසා මැස්සන් ඇවිල්ලා දැල උඩ වහනවා. දැල උඩ වහලා ඉන්නවා දැකලා දකින්න. පස්සේ ඊ ටික දවසක් යනකොට මෙයා දකිනෝ මේ මස් කෑල්ල ඇතුලේ අට ගන්නවා පණුවා. ඉහත පණුවා. මේ මස් කෑල්ල ඇතුලේ පණුව නැහැ. නමුත් දැල උඩ පණුවක් නේ. මස් කෑල්ල දෙක නරක් වෙලා. මේකේ දැල උඩ පණුවයි. තව ටික කාලයක් යනකොට මෙයා නිරීක්ෂණය කරනවා මේ පණුවන් කෝෂ බවට පත් වෙලා කෝෂ පුපුරවාගෙන මැසන් බවට පත් වෙලා මෙතනින් පියමලා යනවා. මේකේ මේ දැල උඩ කෝෂ ඇති. එතකොට ඒකෙන් ඔප්පු කරා මේ පණුවන් නැතිවන්නේ ඉබේ නෙවෙයි මැසන් හෙළන බිත්තර මගේ. එතකොට සයන් සිද්ධ ජනනවාදයේ බොරුයි කියලා මෙතනිනුත් ඔප්පු වෙනවා. ඔය අපි කතා කරේ සයන් සිද්ධ ජනනවාදය පිළිබඳව. එතකොට සයන් සිද්ධ ජනනවාදය කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් ජීවීන් අට ගන්නා බව. ඒක බොරුවක් කියලා ඔප්පු කරලා පෙන්නුවා කවුද? ලුවි පාස්චර් කියන විද්‍යාඥයා. කොස්මොසොයික් වාදය. කොස්මොසොයික් වාදයෙන් මේ මෙන්න මේ වාද දෙක දැන් අපි දැන් මේ දෙක මේ වෙනකොට පිළිගන්නේ නැති මට්ටමට පත් වෙච්ච වාද දෙක. ඒ කියන්නේ විශේෂ මෙම වාදය හා
සයන් සිද්ද ජන වාදය අද වෙනකොට විද්‍යාඥයින් පිළිගන්නේ නැහැ. නමුත් මේ වාද දෙක අද වෙනකොට තාමත් පිළිගන්නවා. මේ කොස්මොසයික් වාදයේ කියවෙන්නේ පෘථුවියේ ජීවීන් නැති වුණේ පිටසක් වලින් පැමිණීම නිසා. පිටසක් වල කියන්නේ අපි කියනවා අභ්‍යවකාශයේ කොහේ හෝ තැනකින් ග්‍රහ ලෝකයක යා පිටසක් වල ජීවීන් යානාවකින් ඇවිල්ලා පෘථුවියේ ජීවය සම්භවය වුණා. එහෙම නැත්නම් උල්කාපාතයකින් පෘථුවියේ ජීවය පැමිණියා. කොහේ හරි ග්‍රහ ලෝකයක කොටසක් ඇනිලා ඇති වෙනවා උල්කාපාත ග්‍රහක. ඒක පොළවට ඇදලා ගන්නකොට අපි කියන උල්කාපාත කියලා. මේ උල්කාපාත පොළවට එීම නිසා පෘථුවියේ ඒවයි තිබිලා තමා ජීවය හටගත්තේ. මෙන්න මේක තමා කොස්මොසොයික් වාදයෙන් කියවෙන්නේ. එතකොට කොස්මොසොයික් වාදය කියන්නේ පෘථුවිය මත පතිත වූ ජීවීන් සහිත උල්කාවක් නිසා හෝ වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි යානාවක් අභ්‍යවකාශ යානාවක් නිසා පෘථුවිය මත ජීවීන් හටගත්තා කියන බව. මේකටත් විද්‍යාඥයෝ සාක්ෂි ඉදිරිපත් කරනවා. මම එක උදාහරණයක් කියන්න. අද වෙනකොට හොයාගෙන තියෙන මේ උල්කාපාතවල කොටස්වල උල්කාපාත කියන්නේ අභ්‍යවකාශයේ තියෙන ග්‍රහක කැබලි. ඒවා ගුරුත්වාකර්ෂණ බලය නිසා පොළවට මොකක් කරනවද? ඇදලා ගන්න. ඒ ඇදලා ගන්නේදී පොළවේ ඉහළ වායුගෝලයේදී ඒවා ගිනි ගන්න වේගය නිසා. ගිනි අරගෙන පොළවට එනකොට බොහෝ උල්කාපාත දැවිලා අවසන් වෙනවා. ගිනි අරගෙන ඉවර වෙනවා. නමුත් සමහර උල්කාපාත තියෙන පොළවට පතිත වෙනවා. මෙන්න මේ පොළවට පතිත වෙන කොටස් හොයාගෙන විද්‍යාඥයෝ ඒව විද්‍යාගාරවල පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා. සමහර උල්කාපාතවල තියෙනවා ජීවීන්ගේ දේහ නිර්මාණය වීමට වැදගත් වන ද්‍රව්‍ය. දැන් ඕගොල්ලෝ දන්නවා අපේ ඇඟේ තියෙනවා ප්‍රෝටීන්. ඊළඟට තියෙනවා කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, විටමින්, ඛනිජ ලවණ. මේවනේ අපේ ඇඟේ තියෙන. ඒතර ප්‍රෝටීන හැදෙන්නේ ඇමයිනෝ අම්ල වලින්. සමහර උල්කාපාතවල තියෙන මේ ඇමයිනෝ අම්ල හැදීමට වැදගත් වන රසායනික ද්‍රව්‍ය. ඒකෙන් පැහැදිලි කියලා කියනවා ඒගොල්ලෝ කියන ඒකෙන් ඔප්පු වෙනවා කියලා පිටසක් වලින් ජීවියාව කියලා. තාම හැබැයි මේවා නිශ්චිතව 100%ක් ඔප්පු කරලා නැහැ. ඒතර ඔන්න ඔබ තමයි කොස්මොසොයික් වාදය කියලා කියන්නේ. ඊළඟ අවසාන වාදය තමයි ජෛව රසායනික පරිණාම වාදය. ජෛව රසායනික පරිණාම වාදය. මේකෙන් කියවෙන්නේ පෘථුවිය මත මතු පිටදී රසායනික ප්‍රතික්‍රියා මගින් ඇති වූ අණු මගින් ජීවය හටගත්තා කියන එක. එතකොට පෘථුවිය ආරම්භයේදී වායුගෝලයේ විවිධ රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙලා තියෙනවා. දැන් මම ඕගොල්ලන්ට මුලින් පැහැදිලි කරා ආරම්භක පෘථුවියේ වායුගෝලයේ තිබිච්ච වායු වර්ග. මොනවයි තිබුණේ? එකක් තමයි කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ තිබුණා කාබන් මොනොක්සයිඩ්, මීතේන්, එහෙම නැත්නම් කිව්වා මෙතේන් CH4, හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඊට පස්සේ නයිට්‍රජන් වල ඔක්සයිඩ් තිබුණා. ඊට පස්සේ තිබුණා ජල වාෂ්ප. මෙන්න මේ වගේ වායු වර්ග වල මිශ්‍රණයක් තමයි තිබුණේ. නොතිබුණේ මොනවද? ඔක්සිජන් තිබුණේ නැහැ. නමුත් ඔක්සිජන් පරමාණු තියෙනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ කාබන් හා ඔක්සිජන් එකට එකතු වෙලා හැදෙන අණුව. එතකොට මේ වගේ වායු වර්ග තිබුණා. මේ වායු ප්‍රතික්‍රියා කරා. මේ වායු රසායනිකව ඉබේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඕනම දෙයකට ඕනම රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න රත් වෙන්න ඕන, විශාල තාපයක් ලැබෙන්න ඕන, අධික ශක්තියක් ලැබෙන්න ඕන. එතකොට මේ ප්‍රතික්‍රියා සඳහා මේවා එකිනෙක එකතු වෙන්න, වෙනත් දේවල් බවට පත් වෙන්න ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය ලැබිච්ච ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි පොළවේ ගිනි කඳු උපුරනකොට. පොළවේ ගිනි කඳු උපුරනකොට ඇති වෙන විශාල තාපයක්, රස්නයක්. අනිත් එක තමයි අකුණු ගැසීම. ඒ කාලේ හැම තිස්සෙම ගොරවමින් වහිනවා, අකුණු ගහනවා. මේ අකුණු ගහද්දී විශාල ශක්තියක් මේවට ලැබෙනවා. අනිත් එක තමයි සූර්යාගෙන් එන විවිධ විකිරණ. පාර ජම්බුල කිරණ ඇතුළු අනෙකුත් විකිරණ. ඒ කාලේ ලොකු ආයුගෝලයක් තිබුණේ නැහැ. ඒක නිසා සූර්යාගෙන් එන කිරණ ලේසියෙන්ම පොළවට ආවා. මෙන්න මේවා නිසා මේ අණු ප්‍රතික්‍රියා කරන්න ශක්තිය ලැබුණා. ගිනි කඳු පිපිරීමේදී, ඊට පස්සේ අකුණු ගැසීමේදී විශාල ශක්තියින් ලැබුණා. ඊට පස්සේ අනිත් එක තමයි මොකද්ද? සූර්යාගෙන් ලැබෙන පාර ජම්බුල කිරණ ඇතුළු අනෙකුත් විකිරණ. මේවයි ලැබිච්ච ශක්තියෙන් හැදුණා මේකෙන් විවිධ රසායනික අණු. ඒව එකතු වුණා ඊට යට තිබිච්ච පෘථුවිය යට තිබෙන, එතන යට තිබෙන මොනවද? ආදි සූපය. අපි කිව්වා ඒව එකතු වුණාට පස්සේ, ඒව එකතු වුණාට පස්සේ හැදිච්ච සාගරයට කිව්වා මොකක් කියලාද? ආදි සූපය. කියන්නේ ඒ වතුරට එකතු වුණා. අර වායුගෝලයේ ප්‍රතික්‍රියා කරන ඒ අණු එකතු වුණා කොහාටද? ජලයට. ආදි සූපය කියලා අපි එතකොට ඒකට කියන්නේ. එහෙම එක්කහුවෙච්ච
මේ රසායනික ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ජලයේ දියවැල සාගරවලට එක්වුණා පස්සේ ජලයට කොමක් කියලාද ආදි සූපය ඔන්නය ආදි සූපය ඇතුලේ තමයි පළවෙනි සෛලය ඇති උනේ පළවෙනි සෛලයට කියන නම තමයි ප්‍රාග් සෛලය පළවෙනි ජීවියා ඒක එක සෛලයක් එයාට කියන නම තමයි මොකද ප්‍රාග් සෛලය කියන්නේ බැක්ටීරියාවක් වගේ ජීවියෙක් කියලා තමයි සැලකන්නේ එක සෛලයක් එයා ඔක්සිජන් භාවිතා කරන්නේ නැහැ ශ්වසනයට මොකද ඒ කාලේ ඔක්සිජන් තිබුණ නැහැ එතකොට එයා විෂමපෝෂී වෙනත් කෙනෙක්ගෙන් යැපෙන්නේ ඔක්සිජන් ගන්න නැති නිසා කියනවා නිර්වායු නිර්වායු විෂමපෝෂී ජීවියෙක්ට ඇති එයා තමයි පළවෙනි සෛලය ඒකට කියන නම තමයි මොකද්ද ප්‍රාග් සෛලය උන්නොමයි ජීවය හටගත්තා කියන මෙන්න මේ මතය තමයි මේකට කියන්නේ ජෛව රසායනික පරිණාමික වාදය රසායනික ද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරලා ශක්තිය ලබාගෙන පෘථුවිය මතදී ජීවියෙක් බිහි වූ බව පළමු ජීවියා. ඒතර මේක තමයි වැඩි දෙනෙක් පිළිගන්නේ. දැන් පිළිගන්න හේතුවක් තියෙනපත්. මේ මතේ ඉදිරිපත් කරේ ඔපාරින්හා හැල්ඩේන් කියන විද්‍යාඥයා දෙන්න. ඔපාරින්හා අනිත් කවුද? හැල්ඩේන් කියන විද්‍යාඥයා දෙන්න තමයි මේ මතේ ඉදිරිපත් කරේ. මේක පිළිගන්න හේතුව තමයි තව විද්‍යාඥයෝ දෙන්නෙක් එකතු වෙලා මේම වෙනවා කියලා පරීක්ෂණයට ඔබක් හදලා පෙන්නුවා විද්‍යාගාරේ. ඒ විද්‍යාඥයෝ දෙන්න තමයි යුරේ සහ එක්කෙනෙක් නම යුරේ. අනිත් එක්කෙනාගේ නම තමයි ස්ටැන්ලි මිලර්. මේ දෙන්නගේ නම් දෙක තමයි මොකද යුරේ හා ස්ටැන්ලි මිලර්. මෙන්න මේ විද්‍යාඥයෝ දෙන මේ මතය ඔප්පු කරලා පෙන්නුවා. ඒගොල්ලෝ හදුවා උපකරණයක්. වීදුරු සහිත උපකරණයක්. ඒ උපකරණයේ විදුලි කැටීම් වගේ දේවල් ඇති කළා ඇතුළේ. අර මේ වායු ටික පුරවලා තිබුණේ මේ උපකරණය ඇතුළට. පුරවලා විදුලි කැටීම් වගේ ක්‍රමවලට ශක්තිය ලබා දුන විදුලි විසර්ජන කියලා කියන්නේ අපි ඒවට. කරන්ට් එකෙන් දෙපැත්තට මේ පනින විදියට ශක්තිය ලබා දුන. ඒ ශක්තිය අරගෙන මේ වායු වලින් මේ අපේ ඇඟේ තියෙන රසායනික ද්‍රව්‍ය හැදිලා එතන පල්ලෙහා තිබිච්ච ද්‍රාවණයට එකතු වෙනවා. ඒකේ පතුලේ තිබුණ ද්‍රාවණය ඒකට එකතු වෙනවා. හරියටම අර ආදි සූපේ හැදෙනවා වගේ. ඒකෙන් ඔප්පු කරලා පෙන්නුවා මෙන්න මේ විදියට තමයි පෘථුවියේ ජීවය හටගත්තේ කියන එක. ඒක නිසා දැනට වැඩිපුරම විද්‍යාඥයෝ වැඩි ප්‍රමාණයක් මෙතනින් පිළිගන්නා මතය තමයි ජෛව රසායනික පරිණාම වාදය. අනිත් මේ ඊළඟට පිළිගන්න එක තමයි කොස්මොසොයි. මේ දෙක නම් පිළිගන්නේ නැති තරම් විද්‍යාඥ මොකද ඒවා නිශ්චිත සාක්ෂිය අනුව නිගමන වලට ඇවිල්ලා නැති නිසා. දැන් ඔන්න මම ඕගොල්ලන්ට කියලා දුන්නා විශ්වයේ සම්භවය කියලා දුන්නා පෘථුවියේ සම්භවය කියලා දුන්නා පෘථුවිය මත ජීවීන් හටගත්තේ කොහොමද කියන එක කියලා දුන්නා. ඊළඟට අපිට තියෙන්නේ පෘථුවියේ හටගත්ත ජීවීන් කොහොමද එන්නෙන්න පරිණාමය වුණේ කියන එක. අපි ඉස්සෙල්ලා දෙවනි කොටසෙන් කතා කරා. ඒ කියන්නේ අපි පළවෙනි කොටසෙන් කතා කරේ පරිණාමයේ පරිණාමය පිළිබඳව ඉදිරිපත් කරපු වාද. දැන් අද වෙනකොට පරිණාමය පිළිබඳව වාද ජීවීන්ගේ පරිණාමය නැත්තම් පෘථුවියේ සම්භවය පිළිබඳව වාද ඉදිරිපත් කරලා තියෙන විශාල ප්‍රමාණයක්. ඒකෙන් අපි ඉගෙන ගත්තා හතරක්. උනා හතර. එකක් තමයි විශේෂ මැවුම් වාදය. ඊළඟට අපි කතා කරා සයන් සිද්ධ ජනන වාදය. ඊට පස්සේ කතා කරා කොස්මොසොයික් වාදය. ඊට පස්සේ ජෛව රසායනික පරිණාම වාදය පෘථුවියේ ජීවීන් බිහි වුණා කියන එක පිළිබඳව ඉදිරිපත් කරපු වාද විදියට අපිට ඒව කතා කරන්න පුළුවන්. දැන් අද අපි කතා කරන්නේ පෘථුවිය තුල ජීවීන් හැදිච්ච හැටි. දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්තා ජෛව රසායනික පරිණාම වාදයට අනුව පෘථුවියේ ජීවීන් හටගත්තේ සාගරයේ. ඒ සාගරයට ජීවීන්ගේ දේහ තුල තිබිච්ච අණු ලැබුණේ වායුගෝලයේ ඇතිවෙච්ච විවිධ රසායනික ප්‍රතික්‍රියා නිසා. දැන් මේ තියෙන්නේ අතීතයේ තිබිච්ච සාගරය නම් මෙන්න මේ වායුගෝලයේ තිබිච්ච විවිධ වායු එකිනෙක ප්‍රතික්‍රියා කළා ජීවීන්ගේ දේහ තුල තියෙන විවිධ අණු ඇදිලා ඒවා වැටුණා සාගරයට. මේ ප්‍රතික්‍රියාවලට අවශ්‍ය ශක්තිය ලැබුණා එකක් තමයි සූර්ය විකිරණ. අනිත් එක තමයි අකුණු ගැසී. අනිත් එක තමයි ගිනි කඳු විපිරි. ගිනි කඳු පුපුරන කොට පිට වෙච්ච ශක්තියෙන් සූර්යාගයෙන් ලැබෙන විකිරණ වලින් ඇති වෙච්ච ශක්තියෙන් අකුණු ගහද්දී ලැබෙන ශක්තියෙන් පෘථුවියේ වායුගෝලයේ ඒ කාලේ තිබිච්ච වායුගෝලයේ තිබිච්ච වායු එකිනෙක ප්‍රතික්‍රියා කරලා සෑදිච්ච අණු වැටුණා සාගරයට.
මේ සාගරයේ මේව එකතු වුණාට පස්සේ මේකට කිව්ව නම තමයි ආදි සූපය ආදි සූපය මේකේ තිබුණ ජීවීන්ගේ දේහ තුල තියෙන නැත්නම් ජීවි දේහ නිර්මාණයට වැදගත් වන අණු ඒවා එකිනෙක එකතු වෙලා තමයි පළවෙනි ජීවියා මේ සාගරයේ බිහි වුණා කියලා සලකන්නේ ඒ පළවෙනි ජීවියා ඒකසෛලික බැක්ටීරියාවක් මෙයාගේ විශේෂත්වය තමයි මෙයා ඔක්සිජන් ශ්වසනය කරන්නේ නැහැ මේ බැක්ටීරියාව නිර්වායු ජීවියෙ නිර්වායු කියන වචනේ තේරුම ඔක්සිජන් වායුව රහිත පරිසරයක තමයි ජීවත් වෙන්නේ ඒතර මුලින්ම පෘථුවියේ සම්භවය වෙච්ච බැක්ටීරියාව නිර්වායු නිර්වායු බැක්ටීරියාවක් එතකොට සාගරයේ බොහෝ කල් යනකම් මේ ඒකසෛලික බැක්ටීරියාවන් විතරයි දකින්න පුළුවන්. පස්සේ මේගොල්ලොන්ගෙන් බිහි වුණා පළවෙනි ප්‍රභාසංශ්ලේෂී ජීවි. කියන්නේ පළවෙනි වතාවට ප්‍රභාසංශ්ලේෂණය සිද්ධ කරන්න පුළුවන් ජීවීන් බිහි වුණා ඒ බිහි වුණේ සාගරේ. ඒ ඒකසෛලික ඇල්ගී විශේෂණ. ඔන්නේ ඊළඟට බිහි වුණේ කවුද? පළවෙනියටම බිහි වුණේ ඒකසෛලික බැක්ටීරියා ඒකසෛලික බැක්ටීරියාවකගේ පස්සේ සාගරයේ බිහි වුණා බවද ඒකසෛලික ඇල්ගි මේ ඒකසෛලික ඇල්ගි වලට පුළුවන් වුණා ප්‍රභාසංශ්ලේෂණය කරන්න මේගොල්ලන්ට පුළුවන් වුණා මොකක් කරන්නද ප්‍රභාසංශ්ලේෂණය ප්‍රභාසංශ්ලේෂණය කියන්නේ සූර්යාගේ ආලෝක ශක්තිය අරගෙන ආහාර ඉපදවන ඒ ආහාර විදියට මේ ඇල්ගි ඉපදවන්නේ ග්ලූකෝස් ඊට අමතරව මෙයාගෙන් නිපද වෙන මොනවාද ඔක්සිජන් වායුව ඒ ඔක්සිජන් වායුව වායු ගෝලයට එකතු වෙනවා මෙන්න මේ ගොල්ලෝ නිසා තමයි පෘථුවියේ අද තියෙන වායු ගෝලයේ තියෙන ඔක්සිජන් පෘථුවියට එකතු වෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට පෘථුවියේ දැනට තියෙන වායු ගෝලයේ වර්තමාන වායු ගෝලයේ තියෙන ඔක්සිජන් මුලින්ම නිපදවන්න පටන් ගත්තේ කවුද? මුලින්ම බිහිවෙච්ච මේ ඇල්ගි විශේෂය. ඒගොල්ලෝ සාගරයේ ඉඳගෙන සෑහෙන්න ඔක්සිජන් නිපදව ප්‍රවාහසංශ්ලේෂණය. මේගොල්ලෝ ගොඩාක් කල් යනකම් මේගොල්ලෝ විතරයි ඊට පස්සේ පෘථුවියේ ඉන්නේ මේ දෙගොල්ලෝ. යන්නේ පෘථිවිය හිටියේ ඊට පස්සේ ක්‍රමේ මේ ජීවීන් වෙනස් වෙලා පරිණාමය වෙලා හටගත්ත බහුසෛලික ජීවි. ඒතර බහුසෛලික ජීවීන් කියන්නේ කවුද? සෛල එකකට වඩා වැඩියෙන් දේහවල නිර්මාණය වෙලා තියෙන දේහ නිර්මාණ ගන්න කියලා අපි කියනවා බහුසෛලික ජීවි. ඒතර මේ බහුසෛලික ජීවීන් ගත්තොත් මුලින්ම හටගත්තේ නොදියුණු බහුසෛලික ජීවි. ඒතර පෘථිවිය ආරම්භයේ හිටු බහුසෛලික ජීවි කාණ්ඩ වල විශේෂ වල උදාහරණ විදිහට ගන්න පුළුවන් එකක් නිඩාරියාව. නිඩාරියාවන් කියන්නේ කොරල් බුහුභාව, මුහුදු මල, ජෙලි ෆිෂ්, ස්පොන්ජි ඒ වගේ අය හටගත්තා. ඊට පස්සේ පණුව. පෘථිවියේ මුල් අවදියේ හටගත්ත තව විශේෂතාවය පණුවන්. අපි ඒගොල්ලන්ට කියන්නේ නෙමටෝඩාවන් කියලා. ඊළාට හටගත්ත ඇනලිඩාවන්. ඇනලිඩාවන් කියන්නේ ඔය ඇනලිඩා කාණ්ඩයත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඌඩැල්ලා, ගැඩවිලා, පත්තෑ පණුවා ඒ වගේ ජීවි විශේෂ. මේගොල්ලෝ නොදියුණු. මේගොල්ලෝන්ගේ මේ අපේ ඇඟේ තියෙන වගේ අවයව පද්ධති තිබිලා නැහැ. මේගොල්ලෝ සංකීර්ණ ජීවීන් නෙවෙයි සරල බහුසෛලිකයා. ඊට පස්සේ මේ ඇල්ගි වෙනස් වෙලා හැදුනා නොදියුණු ශාක. ඇල්ගි පරිණාමය වෙලා ක්‍රමයෙන් වෙනස් වෙලා ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වෙලා හැදුනා නොදියුණු ශාක. නොදියුණු ශාක තවදුරටත් දියුණු වෙලා හටගත්ත අපුෂ්ප ශාක. අද ඒ කාලේ පෘථුවියේ දිවිත අපුෂ්ප ශාක වල උදාහරණ ගත්තොත් බහුතරයක් තිබුණේ පර්ණාංග. පර්ණාංග කියන්නේ බීවඩ වර්ග. තාමත් තියෙන ඒවා. අපුෂ්ප ශාක විදියට ඔය මල් නොපිපෙන කැකිල්ල, බේදුරු, ඔයගොල්ලෝගේ අච්චුපතේ තියෙන උදාහරණයක් විදියට ගිනිඔට කියලා තියෙන ශාකයක්. හරි. ඒක අධිගානක් උස මීවන විශේෂයක්. ඊට පස්සේ ඒ ශාක අපුෂ්ප ශාක තවදුරටත් දියුණු වෙලා තමයි අද තියෙන මේ ශාක ලෝකයේ වැඩිපුරම තියෙන සපුෂ්ප ශාක හටගත්තේ. සපුෂ්ප ශාක තමයි ශාක අතරින් දියුණු. එනවා ඔන්න හොඳට මතක තියාගන්න ඇල්ගි පරිණාමය වෙලා නැත්තම් තවදුරටත් ක්‍රමයෙන් වෙනස් වෙලා හැදුනා නොදියුණු ශාක. ඒ නොදියුණු ශාක තවදුරටත් දියුණු වෙලා හැදුනා අපුෂ්ප ශාක. ඒ පිළිවෙලකට යන්නේ. අපුෂ්ප ශාක වලින් පස්සේ තමයි හටගත්තේ මොකද්ද? සපුෂ්ප ශාක හේවත් මල් පිපෙන මල් හට ගන්නා ශාක. ඊට පස්සේ අර අපි කතා කරා සත්තු ගැන කතා කරාම කිව්වා ආරම්භයේ හිටියා කියලා බහුසෛලික ජීවීන් විදියට නිඩාරියාව ඊළඟ පණුවන් විශේෂ ඊට පස්සේ ඇනලිඩාව ඊට අමතරව හිටිය ආත්‍රපෝඩාව. ඔගලන්ගේ පෙළ පොතේ තියෙනවා ඉස්සර කාලේ ඉඳලා පැවතෙන ඒ වගේ ආත්‍රපෝඩාවේ බත් කූරා කැරපොත්ත
ඒ වගේ පත්තෑ ඒ වගේ සත්තු ඒ කාලේ දැක ගන්න ලැබුණා. එතකොට ඊට පස්සේ පළවෙනි ඒ දැන් අපි කතා කරපු කවුරුත් කොදු වැට පෙලක් කියන ජීවී කාණ්ඩ නෙවෙයි අපෘෂ්ඨ වංශී. පළවෙනි පෘෂ්ඨ වංශීන් විදියට පෘථුවියේ හටගත්තේ මත්සෙයි. සාගරයේ පෘෂ්ඨ වංශීන් කියන්නේ කොදු වැට පෙලක් තියෙන සත්තු. පළවෙනි පෘෂ්ඨ වංශී කාණ්ඩයේ විදියට හටගත්තේ කවුද? මත්සෙයි. මත්සෙයින් තමයි පළවෙනි පෘෂ්ඨ වංශී කාණ්ඩය. මත්සෙයින් ක්‍රමයෙන් සාගරයේ සිට ගොඩබිමට එන්න පටන් ගත්තා. ගොඩබිම ජීවිතයකට හැඩගැහෙන්න හුරු වෙන්න පටන් ගත්තා. ඒකෙන් තමා හටගත්තේ උභය ජීවි. මත්සෙයින්ගෙන් තමා හටගත්තේ කවුද? උභය ජීවීන්. හැබැයි මතක තියාගන්න උභය ජීවීන් ගොඩබිම ජීවිතයට සම්පූර්ණයෙන් අනුවර්තනය වෙලා නැහැ. බහුමික ජීවිතයට සම්පූර්ණයෙන් හැඩගැහුනේ උරගෙයි. උභය ජීවීන් නෙවෙයි. උභය ජීවීන් කියලා කියන්නේ ජීවන චක්‍රයේ එක අවධියක් හෝ සම්පූර්ණයෙන් ජලජ පරිසරයක ඉන්න ජීවි. ඒගොල්ලෝ බිත්තර දාන්නේ ජලයේ. සම්පූර්ණයෙන් එක කාලයක් ජලජ පරිසරයක ඉන්නම අවශ්‍යයි. ඒක නිසා උන් ජලයත් සහිත පරිසරවල තමයි ජීවත් වෙන්නේ. මත්සයින් ක්‍රමයෙන් ගොඩබිම තරණය කළා. ඒකට උදාහරණ අපිට ගන්න පුළුවන්. දැන් අතීතයේ ඉඳලම පැවතෙන මත්සයෙක් කියන පෙනහැලි මත්සයා කියලා. පෙනහැලි මත්සයාට පුළුවන් වතුර නැතුව පැය ගාණක් වුණත් ගොඩබිම ඉන්න. මැරෙන්නේ නැහැ. අන්නේ විදිහට පෙනහැලි ක්‍රමයෙන් හටගෙන ඉස්සරහා තියෙන අර දෙපැත්තේ තියෙන කරමල දෙපැත්තේ තියෙන වරල් දෙක ගාත්‍රා බවට පත් වෙමින් ක්‍රමයෙන් ගොඩබිම බඩගාගෙන යන ජීවිතයකට හැඩගැහුණා. හැබැයි මේගොල්ලෝ ගොඩබිම සම්පූර්ණයෙන් හොඳින් ජීවත් වෙන්න හැඩගැහුණේ නැහැ. ගොඩබිම හොඳින් ජීවත් වෙන්න හැඩගැහුණේ උරගයි. එතකොට මත්සයින්ගේ උභය ජීවීන් හටගත්තා. උභය ජීවීන් වෙනස් වෙලා තමයි හටගත්තේ කවුද? උරගය. උරගය සම්පූර්ණ ජලජ පරිසරවල නෙවෙයි බෞමික පරිසරවලට අනුවර්තනය වෙනවා. රළු කොරළ හමක් තියෙන. බිත්තර ගොඩ බිව දාන්නේ. බිත්තර වටේට කටුවක් තියෙනවා. වතුර එච්චර අවශ්‍ය නැහැ. ජල සංරක්ෂණයට ශරීරය හැඩ ගැහිලා තියෙනවා. ඒ කියන්නේ ඇගෙන් ජලය වාෂ්පණය කර ඉතාවමයි උරගෙයි. උරගෙයින් පරිණාමය වෙලා තමයි හටගෙන තියෙන්නේ පක්ෂීන් සහ කවුද? සීරපායි. පක්ෂීන් සහ සීරපායින් හටගෙන තියෙන්නේ මොකක් වෙලාද? උරගෙයින් පරිණාමය වෙලා. අද වෙනකොට පෘථුවියේ ජීවත් වෙන දියුණුම සත්ත්ව විශේෂය තමයි සීරපායි. එතකොට සීරපායින් හටගත්තේ මොකක් කියලාද? උරගෙයින් මගේ. සීරපායින්ගේ දියුණුම විශේෂය තමයි මිලිසා. එතකොට මේ ජීවීන්ගේ මේ පරිණාමය අපිට පුළුවන් සටහනක දක්වන්න. ඒ විදිහට දැක්වුවම අපි ඒකට කියන්නේ පරිණාමික රුක්ෂයක් කියලා. දැන් මේ තියෙන්නේ ඕගොල්ලන්ගේ පෙළපොතේ තියෙන පරිණාමික රුක්ෂය. මේක මෙතන මේ පටන් ගන්න පළවෙනි ජීවියා ප්‍රාග් සෛලය. ප්‍රාග් සෛලය ක්‍රමයෙන් වෙනස් වෙලා ක්‍රමයෙන් වර්ධනය වෙලා තමයි අද තියෙන තත්ත්වයට අද තියෙන ජීවී විශේෂ හටගත්තේ. එතකොට මේ පරිණාමික රුක්ෂයේ ඉහළම කොටස්වල මුදුන්වල ඉන්නේ දියුණුව සත්තු. ඒ කාණ්ඩවල දියුණු සත්තු. පෝෂාක පහළ ස්තරවල ඉන්නේ පහළ ශාඛාවල ඉන්නේ නොදියුණු සත්තු. ක්‍රමක්‍රමයෙන් දියුණු තත්ත්වයට ගියපු පරිණාමය වැඩි වුණු විදිය තමයි මේකෙන් පෙන්නලා තියෙන්නේ. ඒකට මේ වගේ සතහනකට අපි කියන නම තමයි මොකද්ද? පරිණාමික රුක්ෂය. හරි. එතකොට පෘථුවියේ මුලින්ම හටගත්ත ජීවියා තමයි ප්‍රාග් සෛලයේවත් ඒකසෛලික බැක්ටීරියාව. ඊට පස්සේ ඒකසෛලික බැක්ටීරියාවන්ගෙන් තමයි හටගත්තේ ඇල්ගි. ඇල්ගි කරා මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කරපු නිසා ඇල්ගිවලින් ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන නිසා තමයි වායුගෝලයට ඔක්සිජන් එකතු වුණේ. ඒතර මේගොල්ලෝ ඇවිල්ලා ප්‍රභා සංශ්ලේෂී ජීවී විශේෂයක් නෙවෙයි, ඒගොල්ලෝ නිර්වායු බැක්ටීරියා විශේෂයක්. ඒගොල්ලෝ ඔක්සිජන් රහිත පරිසරවල ජීවත් වුණේ. ඇල්ගි ක්‍රමයෙන් දියුණු වෙලා හැදුනා කවුද? නොදියුණු ශාක. නොදියුණු ශාක වලින් හැදුනා මොනවද? අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක තවදුරටත් පරිණාමය වෙලා තමා හටගත්තේ සපුෂ්ප ශාක.
තවද ශාක පරිණාමය ওই විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඇල්ගී වලින් නොදියුණු ශාක හටගත්තා. නොදියුණු ශාක වලින් අපුෂ්ප ශාක වලට උදාහරණ ගත්තොත් මීවන, ගිනිහොට, පර්ණාංග වගේ විශේෂ හඳුන්වන්න පුළුවන්. අපුෂ්ප ශාක තවදුරටත් දියුණු වෙලා හටගත්තා. සපුෂ්ප ශාකේවත් අද තියෙන මල් හට ගන්නා ශාක ඒවත් ආපහු කොටස් දෙකකට ඕනනම් බෙදන්න පුළුවන්. ඒක බීජපත්‍රි සහ ද්විබීජපත්‍රි කියලා. ඊට පස්සේ ආයිත් මෙතනින් හටගත්තා කවුද බහුසෛලික ජීවි බහුසෛලික ජීවි බහුසෛලික ජීවීන් කියන්නේ කවුද සෛල එකකට වඩා වැඩිපුර තියන අය ඒ බහුසෛලික ජීවීන්ගෙන් හටගත්තා කවුද අපෘෂ්ඨ වංශීන් ඊළඟ හටගත්තා පෘෂ්ඨ වංශීන් අපෘෂ්ඨ වංශීන් ගත්තොත් පෘථුවියේ මුලින්ම හටගත් අපෘෂ්ඨ වංශීන් තමයි කවුද එක කාණ්ඩයක් නිඩාරියාවන් නිඩාරියාවන් කියන්නේ කොරල් බුහුබාවා මුහුදු මල ජෙලිෆිෂ් වගේ සත්තු නිඩාරියාවන් ඊළඟ හටගත්තා ඇනෙලිඩා ඇනෙලිඩා කියන්නේ ගැඩවිලා කූඩැල්ලා පත්තෑ පණුවා වගේ සත්තු ඊට පස්සේ හටගත්තා ආත්‍රෝ පෝඩා තව ඉන්න මොලුස්කා මොලුස්කාව ආත්‍රපෝඩාව හටගත්තා ඊට පස්සේ පෘෂ්ඨ වංශීන්ගේ මුලින්ම හටගත්තේ මත්සයි මත්සයින් තවදුරටත් පරිණාමය වෙලා හටගත්තා උභය ජීවි පළමු වරට ගොඩබිම ආක්‍රමණය කළේ කවුද කියලා ඇහුවොත් කවුද උභය ජීවීන් ජීවීන් තමයි පළමු වරට ගොඩබිම ආක්‍රමණය කළේ උභය ජීවීන්ගෙන් පස්සේ හටගත්තා උරගයින් උරගයින් තමයි ගොඩබිම ජීවිතයට හොඳින්ම අනුවර්තණය වුනේ හැඩගැහුනේ උරගයින්ගෙන් පස්සේ හටගත්තා කවුද පක්ෂීන්හා ශීරපායි අදවන විට පෘථුවියේ ඉන්න දියුණුව පෘෂ්ඨවංශීන් නැවුවොත් කවුද ශීරපායි ජීවි විශේෂරයි දියුණුව තර ඔන්නයි විදියට අපිට කතා කරන්න පුළුවන් පරිණාමය නැත්නම් අදවන විට පෘථුවියේ ජීවීන් හටගත්තේ කොහොමද කියන එක ප්‍රාග් සෛලයේ නැල්ගි හටගත්ත ඇල්ගි වලින් තමයි හටගත්තේ ශාක ඇල්ගි දියුණු වෙලා පරිණාමය වෙලා ක්‍රමයෙන් නොදියුණු ශාක අපුෂ්ප ශාක සපුෂ්ප ශාක විදියට වෙනස් වෙනවා ඊට පස්සේ බහුසෛලික ජීවීන් හටගත්තා ප්‍රාග් සෛලයේ බහුසෛලික ජීවීන් ගැන හටගත්තා වෙන වෙනවා කෘෂ්ඨ වංශීන් හා අපෘෂ්ඨ වංශීන් කෘෂ්ඨ වංශීන් කියන්නේ කොඳු වැට පෙළක් එහෙම නැත්නම් අශේරුවක් තියෙන සතුන් අපෘෂ්ඨවංශීන් කියන්නේ අශේරුවක් නැති සතුන් අපෘෂ්ඨවංශීන් කියන්නේ නිඩාරියා ඇනලිඩා ආත්‍රපෝඩා මොලුස්කා වගේ කාණ්ඩ හටගත්තා කෘෂ්ඨවංශීන් කියන්නේ මත්සයෙන් උභය ජීවීන් උරගයෙන් පක්ෂීන් ශීරපායන් විදිහට ක්‍රමයෙන් පරිණාමය වුණා. ඒක තමයි පරිණාමය පිළිබඳව අපිට කතා කරන්න තියෙන කොටසේ දල සටහන. මානවයාගේ පරිණාමය කියලා කියන්නේ මිනිසාගේ මිනිසා මුලින්ම පෘථුවියේ බිහි වෙලා ක්‍රමයෙන් අද තියෙන මිනිසා දක්වා, ඒ කියන්නේ අද ජීවත් වන මිනිසා දක්වා ක්‍රමයෙන් වෙනස් වුණු හැටි. එතකොට මානවයා ගත්තොත් මුලින්ම මානවයා පෘථුවියේ සම්භවය වුණේ නැත්තම් පෘථුවියේ මුලින්ම බිහි වුණේ වසර මිලියන 12කට කලින්. එතකොට අපි ඒගොල්ලන්ට කියන්නේ ආදි මානවයන් කියලා. ආදි මානවයන්ට උදාහරණ විදියට අපිට කතා කරන්න පුළුවන් Homo habilis. Homo erectus, Neanderthal, කියන මානවයි. Homo sapien කියලා කියන්නේ ආදි මානවයන්ට නෙවෙයි. Homo sapien කියන්නේ නූතන මානවයට. නූතන මානවයා සම්භවය වුණේ. එහෙම නැත්නම් නූතන මානවයා පෘථිවියේ හටගත්තේ මීට වසර මිලියන 5කට කලින්. එතන මිනිසාගේ පරිණාමයේදී මතක තියාගන්න ආදි මානවයා නැත්තම් මිනිසා මුලින්ම පෘථිවියේ සම්භවය වුණේ මීට වසර මිලියන 12කට කලින් අද ඉන්න මානවයා එහෙම නැත්නම් අපි යන්නේ කියන නම තමයි නූතන මානවයා එහෙම නැත්නම් Homo sapien හටගත්තේ සම්භවය වුණේ මීට වසර මිලියන 5කට කලින්. ඒතර ආදි මානවයට උදාහරණ ඇගුවොත් Homo erectus, Homo habilis, Neanderthal මේ ඔක්කොම අපි කතා කරන්නේ මොනව පදනම් කරගෙනද පොසිල සාක්ෂි පදනම් කරගෙන. එතකොට නූතන මානවයා හා ආදි මානවයා සමාන නැහැ. ඒ පොසිලවල
පොසිලවලින් ව්‍යුහයන් අපි අධ්‍යයනය කරාම ව්‍යුහයන් සංසන්දනය කරාම අපි ඒකට කියන්නේ සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාව කියලා. ඒද ඒවා ව්‍යුහයන් වෙනස්කම් අපිට බලා ගන්න පුළුවන්. දැන් ආදි මානවයාගේ හිස් කබලයි නූතන මානවයාගේ හිස් කබලයි එක වගේ නැහැ. නිකටේ කෝණය වෙනස්. උස වෙනස්. පාදවල ස්වභාවය වෙනස්. කොඳු වැට පෙළේ ඍජු බව එකිනෙකට වෙනස්. ඒ වෙනස් පදනම් කරගෙන තමයි මේ එක එක විශේෂ සොයාගෙන තියෙන්නේ. එතකොට අද වෙනකොට අපි කතා කරන්නේ නූතන මානවයා පිළිබඳ නූතන මානවයා සම්බන්ධ වෙලා තියෙන මිලියන පහකට පෙර. ඊළඟ කතා කරන්න යන්නේ පරිණාමය පිළිබඳව. දැන් පරිණාමය කියන එක පිළිබඳව සරල අවබෝධයක් ඕගොල්ලන්ට තියෙනවා. දැන් පරිණාමික රුක්ෂය පිළිබඳවත් කතා කරා. එතෙන්දී අපි කතා කරා එක ශෛලිය ක්‍රමයෙන් වෙනස් වෙමින් සංකීර්ණ වට්ටමට වැඩිලා බහුසෛලිකයන් කියලා ඒගොල්ලෝ තව තව දියුණු වෙලා අවයව පද්ධති සංකීර්ණ අවස්ථාව දක්වා එන සතුන් සාක බිහි වුණා. ඒතර පරිණාමය කියන්නේ උට. පරිණාමය සිද්ධ වෙන්නේ දැන් අපි යම් පරිසරයක ජීවත් වෙනවා නම් ඒ පරිසරයට හැඩගැහෙනවා. දැන් උදාහරණයක් ඉතමු. අපි ජීවත් වෙන්නේ ජලයේ. අපි ජලයේ ජීවත් වෙනවා නම් අපිට පුළුවන් වෙන්න ඕන ජලයේ තියෙන ඔක්සිජන් වාක් කරන්න. ශ්වසනය කරන්න. ජලය තුල පිහිනාය. කවුරු හරි ජීවයේ ගොඩබිම ජීවත් වෙනවා නම් පුළුවන් වෙන්න ඕන ගොඩබිම වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ශ්වසනය කරන්න. ගොඩබිම වේගෙන් දුවන්න. සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න. සතුරන් රවට්ටන්න. ඒ වගේ වෙනස් වෙන්න ඕන. මෙන්න මේ විදිහට ජීවී ආරම්භයේදී හිටිය සරල ජීවීන් විදිය. ආරම්භක සරල ජීවීන් විතලා අදවන විට වර්තමානයේ පත්වලා තියෙන කවුරු විදියට සංකීර්ණ. සංකීර්ණ කියන්නේ දේහ ඒ ව්‍යුහය නැත්නම් ඒගොල්ලෝගේ දේහය ගොඩනැගී ඇති ආකාරය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සංකීර්ණ ජීවීන් දක්වා වූ ක්‍රමික විකාශනය ක්‍රමයෙන් වෙනස් වීම අපි හඳුන්වනවා මොකක් කියලාද? පරිණාමය. මේක ඉතාම වැදගත් පරිසරයට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. මොකද පරිණාමය මගින් වෙනත් ලක්ෂණ විවිධ ලක්ෂණ ජීවීන් තුළ හටගන්නවා. ඒ ලක්ෂණ නිසා තමයි පරිසරයේ ඒ ජීවීන් අනුවර්තනය වෙන්නේ. ඒ පරිසරයට ඒ ජීවීන් හැඩගැහෙන්නේ. එහෙම වුණොත් තමයි ඒ ජීවීන්ට පුළුවන් වෙන්නේ ඒ පරිසරයේ නොනැසීම. මැරෙන්නේ නැතුව ඉන්න නම් ඒ පරිසරයට ගැලපෙන්න ඕන. ඒ පරිසරයට ගැලපෙන ලක්ෂණ ලැබෙන්නේ මේ ක්‍රමයේ. සරල අවස්ථාවේ සිට සංකීර්ණ අවස්ථාවට පත්වීමමයි. එතකොට පරිණාමය කියන්නේ මොකක්ද වුවත් අපි ලියන උත්තරය තමයි ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමිකව විකාශනය වීම. අපි හඳුන්වනවා පරිණාමය කියලා. එතකොට පරිණාමය ගැන කතා කරද්දී මේක නිකම්ම කියන්න බෑ. අපිට කියන්න බෑ පරිණාමය උනේ මෙන්න මේ විදියට කියලා එහෙම කියන්න බෑ. පරිණාමය ගැන කතා කරද්දී අනිවාර්යෙන් තියෙන්න ඕන සාක්ෂි. අපි පරිසරයෙන් ලැබෙන සාක්ෂි දැන් යම්කිසි සතෙක් පටන් ගත්තේ කාගෙන්ද? බිහිුනේ මොන සතා වෙනස් වෙලාද කියන එක ගැන කතා කරද්දී අපි සාක්ෂි අනුව තමයි මේක හොයාගෙන යන්නේ. එතකොට සාක්ෂි විදියට ගන්නවා එකක් තමයි සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාව. දැන් අපිට හම්බ වෙනවා කිසියම් ජීවි කොටාසයක්. සතෙක් හම්බ වෙනවා කියලා හිතමු. මේ සතා පරිණාමය වුණේ කවුරු වෙනස් වෙලාද කියලා හොයලා බලන්න අපිට පුළුවන් වෙනත් සතෙක් එක්ක ඊට සමාන ලක්ෂණ තියෙන වෙනත් සතෙක් එක්ක ඒ ව්‍යුහයන් සංසන්දනය කරන්න. දැන් උදාහරණයක් ගත්තොත් මිනිසා අයිති වෙන්නේ ප්‍රීමාටි. එහෙම නැත්නම් වානර කුලයට. වානර කුලයට තමයි මිනිසා අයිති වෙන්නේ. ඒතර වානර කුලයේ සත්තුන්ගේ ව්‍යුහයන් ගත්තොත් දැන් උදාහරණයක් ගත්තොත් චිම්පන්සියා, ගෝරිල්ලා වගේ සත්තු. ඒගොල්ලොන්ගේ පාදවල ස්වභාවය, ඒ සත්තුන්ගේ ඇඟිලිවල ස්වභාවය, දත්වල ස්වභාවය මේවා ගත්තම බොහෝ දුරට මිනිසාගේ ස්වභාවයට සමාන. ජානපව වෙනස් වෙන, ඒ කියන්නේ ජානපව සමාන ජාන තියෙන මේ දෙගොල්ලෝ. මෙන්න මේවට කියන සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාව. ඒ සත්තුන්ගේ ව්‍යුහයන් එකිනෙක සංසන්දනය කරන. ඒ සංසන්දනය කිරීම වගේ අපිට පුළුවන් ඒ සත්තු
එකිනෙකාට සමානද වෙනස්ද ඒ සත්තු වෙනස් උනේ කොහොමද කියන එක පරිණාමය පිළිබඳව හොයාගන්න. නැත්නම් මේකට කියන සංසන්දනාත්මක විව විද්‍යාව. ඔන්න එක සාක්ෂියක් තමයි සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාව. මගින් ලැබෙන සාක්ෂි. දෙවැනි එක තමයි භූගෝලීය ව්‍යාප්තිය. අපි ඒකට කියන්නේ භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. හරි, ඒ කියන්නේ මොකද්ද? භූගෝලීය සත්ත්ව ව්‍යාප්තිය. අහගන්න. භූගෝලීය සත්ත්ව ව්‍යාප්තිය කියන්නේ දැන් අපි අතීතයේ හිටපු සත්තු ගැන හොයද්දී ලංකාව වගේ රටවල් වල වැඩි පොසිල හම්බ වෙන්නේ නැහැ. දැන් වැඩිපුරම පොසිල හම්බ වෙන රටවල් තියෙනවා. දැන් උදාහරණයක් ඩයිනෝසර් පොසිල වැඩිපුරම හම්බ වෙන රටවල් ගත්තොත් ඒ ප්‍රදේශවල තමයි මේ සත්තු ජීවත් වෙලා. එතකොට ඔයගොල්ලන්ට මේක ගැන කියන්න හොඳම උදාහරණය තමයි පරිණාමය පිළිබඳව පරිණාම වාදය කියන වාදයේ ඉදිරිපත් කළේ නැත්නම් පරිණාම වාදයේ පියා විදියට සලකන්නේ චාල්ස් ඩාවින් කියන විද්‍යාවේ. චාල්ස් ඩාවින් මේ පරිණාමය පිළිබඳව සාක්ෂි හොයාගන්න ගියා දූපතකට. ඒ දූපතේ නම තමයි ගැලපගොස් දූපත. ඒ දූපතේ හිටියා ඉස්සර කාලේ ඉඳලා පැවත එන සතුන්. ඒ කියන්නේ මීට අවුරුදු ගානකට කලින් ජීවත් වෙච්ච සත්තු ක්‍රමයෙන් වෙනස් වෙලා ඒ දූපතේ ජීවත් වුණා. ඒ දූපත මිනිස්සුන්ගෙන් එච්චර මිනිස්සුගේ වාසයට හැදිච්ච නැත්නම් මිනිස්සු ඇවිල්ලා මිනිස්සු ගැටුණු දූපතක් නෙමෙයි. ඒක නිසා ඒ සත්තු නොනැසී ආරක්ෂා වෙලා හිටියා. අන්න ඒ වගේ ඒ ප්‍රදේශය පිළිබඳව ඒ සත්තු ව්‍යාප්ත වෙලා ඉන්න විදිය පිළිබඳව ඒ ඩාවින් අධ්‍යයනය කරා. එතකොට එයාට ඒ සත්තු පරිණාමය උනේ වෙනස් උනේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. එයා බැලුවා වීගුරුළු විශේෂ කුරුල්ලන්ගේ තුඩ වෙනස් උනේ කොහොමද, ඒ කන කෑම අනුව ඒ හොටවල් පිහිටන්නේ කොහොමද, අතීතයේ ඉඳලා ඒගොල්ලෝ වෙනස් උනේ කොහොමද කියන එක හොයාගත්තා. මෙන්න මේ වගේ කියන භූගෝලීය සත්ත්ව ව්‍යාප්තිය. යම් ප්‍රදේශයක ජීවත් වෙන සත්තු අරගෙන ඒ සත්තු කොහොමද ඒ ප්‍රදේශයට හැඩගැහුවේ, වෙනත් ප්‍රදේශයක ජීවත් වෙන සත්තුයි මේගොල්ලෝ අතර වෙනස මොකක්ද, ඒකෙන් අපිට පරිණාමය ගැන කතා කරන්න පුළුවන්.